තද සුළං සහිත තත්ත්වයන් ඇතිවීමේ විභවයක් පවතින බොහෝ ප්‍රදේශවල වයඹ පළාතත් බස්නාහිර පළාතත් සබරගමු පළාතත් මධ්‍යම පළාතත් දකුණු පළාත සහ ත්‍රිකුණාමලයේ මාතලේ කියන දිස්ත්‍රික්කවල තමයි මෙම තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි වෙන්නේ. පැයට කිලෝමීටර 60ක් 65ක් තරම් වූ තද සුළං සහිත තත්ත්වයන් ක්ෂණිකව මෙම ප්‍රදේශවල ඇතිවිය හැකි බව දැනුම් දීලා තිබෙනවා. නිවෙස් අවට ඇති අනාරක්ෂිත ගස් අතු කපා දමා තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. යම් හානියටපත් නිවාසයක් ඇතනම් ග්‍රාම නිලධාරීතුමන් සමග ඉතාමත්ම ඉක්මනින් සම්බන්ධ වෙන්න වන්දි මුදල් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපත කළමනාකරණ අමාත්‍යාංශ මගින් ජාතික ආපදා සහන සේව මධ්‍යස්ථානය මගින් අඛණ්ඩවම දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත මුදල් ප්‍රතිපාදනයෙන් යොමු කරලා තිබෙනවා. කන ජාතික රක්ෂණ භාර ආරමුදල ඔස්සේ සියලුම නිවාස ගොඩනැගිලි ජීවිත ආරක්ෂා කරලා තින්නේ. ඊට අමතරව මුහුදේ ස්වභාවයත් රළු විය හැකි බව තමයි මේ වෙන විට ලැබී ඇති කාලගුණ වාර්තාවනු පෙනී ගිහිල්ලා තිබෙන්නේ. කන පුත්තලම සිට කළුතර ගාල්ල මාතර හම්බන්තොට දක්වා විරල කලාපයන් රළු ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන්ම පැයට කිලෝමීටර 60ක් 65ක් තරම් වූ තද සුළං සහිත තත්ත්වයන් එම විරලට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල ඇති විය හැකි බවත් නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න අපි ධීවර අංශ දැනුවත් කරලා තියෙන මේ වෙන විට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒක එකම සීලුම පාර්ශ්වකරුවන් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සීලු දෙනා දැනුවත් කරලා තිබෙන්නේ. මෙතන අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ වෙරළ කලාපයත් රළු ස්වභාවයක් ගන්නවා. පැරි කිලෝමීටර 55ක් පමණ වූ විශේෂයෙන් මේ පිළිබඳවත් එම දීවර අංශ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අනිකුත් මුහුදු ප්‍රදේශ පැරි කිලෝමීටර 50ක් 55ක් පමණ තත්වයක් ඇති විය හැකි බව තමයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අපිට වාර්තා කරලා තිබෙන්නේ. සීලු තොරතුරු ලබා දීම සඳහාත් අපි 117 දුරකථන අංකය පැය 24 පුරාම භාෂා ත්‍රිත්වයෙන්ම පිළිතුරු දී හැකි ක්‍රමවේදයක අනුව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය කණ්ඩායම් සමග අපි මේ සියලුම ආපදාවලට මුහුණ දීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළ පැය 24 පුරාම දියත් කර තිබෙනවා.